මන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මං මුණි රාජස්සේ සුනන්තු සග්ගමොකදන් ධම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවෙනකාලෝ අයං බදන්තා දම්ම සවෙනකාලෝ අයං බදන්ත නමුතස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. බ්‍රක්්මාතිමාතා පිතෙරු, භාචරී ආතිපුුච්චරී ආහුනේයාචපුත්තානං පජාය අනුකම්පකාති මවු්පියක් ගුණ තථගත බුදුරජාණන් වහන්සේගේ ඉගැන්මීන් ඇසුරිින් පැහැදිලි කිරීමක් සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ එහෙත් මේ දේශනාව නිවන අරමුණු කරන පරමාර්ථ දේශනාවක් හැටියට මතුකොට දක්වන්නට කැමති. අම්ම තාත්තගේ ගුණකතා කරලා ඔබේගේ ඔබේ ඇසට නැගුණෙ කඳු ලක්නම්. හදවත තුළ දැනුනේ අවසානි සෝකයක් දුකක් නම් දේශනාවේ පරමාර්ථය සම්පූර් වෙන්න නැහැ. ධම්ම දේශනා හෝ ධම්ම කතික කියන වචනවලින් භාගවතු වහන්සේ පැහැදිලි කළේ. ලෝබ දෝස මූහ සංසිින්දන ආකාරය සකසයුතුයි. මුල මැද අග කියන ඒ දේශනාවේ අවස්ථත්තුනම රාගයෙන් දේසය මූහින් විනිර්මක්ත වියුතිය. අර්ථ සහිත බැංජන සහිත. රාගදෝස මූහ බැහැරවෙමින් ධර්මරසය මතු වෙන්න ඕනනි. ඒ ධර්මරසයෙන් විරාගී මනසකින් යුතු සුම්නසක් පහළවෙන් ඕනේ එකටකෙනො කේවල පරිපුන්න කල සියලු ආකාරෙන් සම්පූර්ණවන පරිසුද්දම් බ්‍ර්ම චරියන් ඒවගේම පිරිසුදු බ්‍රහ්මචරියාව මාර්ගය මතුවෙන් ටෝනේ බුස්සති බ්‍රහ්මචරියන් හැටියට දක්වනවා සම්මාධිට්ටි සම්මා සංකප්ප ආදී වසයෙන් ඒ ආර්ෂ්ඨායංග මාර්ගයම මතුවෙන්ටඕනේ එහෙමනං මව්පිය ගුණසමරු දෙසුමත් නැත්තම් මව්පිය ගුණවරුණ දහම් කතාවත් නිවනම අර්මුණු කරන දහම් දෙස්මක් බවට පත් යුතුව එනවානේද. අම්මා තාත්තා කියන නැත්තං මාතා පිතු කියන මේ වචන්න දෙක අපි කොහොමද දැක යුතුවන්නේ. දෙමවපියන්ටත්. සසරගත දුකින් මිදිලා නිවන අරමුණ වී යුතුයි නේද. තමාත් ධර්මය අවබෝධ කරගෙන මේ ධර්මය අහන ඔබත් අම්මා කෙනෙක් පිය කෙනෙක් වෙන්ට පුළුවනේ. අම්මා කෙනෙක් පිය කෙනෙක් වෙන්ට ගෘහස්ථ ජීවිතය ගත කරන සකස් වෙන දරුවන් බවට පත්වෙන්ට පුළුවනේ. එවගේ මිය දුුණු දෙමවපිය සිටින ඇත්තංවෙන්ට පුළුවනි. පරම්පරා තුනකින් නමුත් මියගිය? දෙමෝපියෝ ජීවත්ව සිටින දෙමෝපියෝ දෙමෝපියන් බවට පත්තෙන්ට බලාපොරොත්තුවෙන ඇත්තන්. මේ හැම තැනකිම්ම මවු් සහපිය ගුණ අපි දැක ගති යුතුවෙනවා. පින්ව ස්වාමීන් වහන්සේනමක් පවා බික්කුණයක් පවා, බික්කු බික්ුණී උපාසක උපාසිකාසි වූ පිරිසම. එහම නම් අම්මා කෙනෙක් නිසා පිය කෙනෙක් නිසා මෙලවට බිහි වී. මේ ධර්ම මාර්ගය තුළ අනුගමනය කරන්නේ ජීවිත පාත්තාන්නේ තථගත බුදුරජාණන් වහන්සේ එසේමයි මහරහතුන් වහන්සේලා එසේමයි සියලු දෙනාම එසේමයි. එහමන නිවන අරමුණු කරගෙනම මාතා පිතු ගුණ පිළිබඳව ප්‍රමාත දේශනාව පිශත්‍රවනය කරම්. මමාතෘකා කරනු ලැබුයේ මවපියන්ගේ ගුණ පිළිබඳව ග බුදුරජාණන් වහන්සගේ දේශනාව අනුව පෙන්වා දෙන්න උතුම් ගාතාරත්නයක්. බ්‍රහ්මාති මාතා පිතරු පු්බාචරියාති උච්චරය. දෙමවපියෝ මහා බ්‍රක්්මයාට සමාන කළා. මහා බ්‍රහ්මයාලඟ මෙත්තා කරුණා මුදිිතා උපෙක්කා කියන සතර බ්‍රහ්ම විහරණ විවරණ නෙමෙයි විහරණ පවතිනවා. පින්වති ඇයිම මහා බ්‍රක්්මයාට සමානය කළේ. බුදුරජාණන් වහන්සේගේ කාලී ප්‍රධාන ආගම තුළ බ්‍රක්්මත්තයට බ්‍රක්්ම සහවාසයට බ්‍රහ්මයා හා එකතු වීමක් ගැන කතා කළ. එහෙමනගේ ප්‍රධාන උත්තරීතර අවස්ථාව දෙමෝපියන්ට ලබාදීමක් සිදු කරනවා. එ මහා ්‍රහ්මයාළඟ. මෙත්තා කරුණා මුදදිතා උපෙක්කා ගුණ පවතිනවා සත්පුරුස දෙමවපියෝද දරුවන්ට තමන්ගේ දරුවන්ට මහා බ්‍රහ්මයා වැනිියඒ මෙත්තා කරුණා මුදිිතා උපෙක්කා ගුණ පවතින්නසා. මෙත්තානම් මෛත්‍රියයි. තමා තමාට දක්වන හිතවන්ත භාවය සියලු සත්‍යවයන් කෙරෙහීම එකහා සමානෝම දක්වට හිෙහි පැනගින්ට සිත පාත්වන්න පුළුවනි නං. ඒ මෙත්තාාවය. ඇයි හෙම මෙත්තා පතුරුවන්නේ. දිගුසසර ගමන කර්මාණුරූපෝ ගමන් කරන කොට දුර්ලබෝ මනුස ජීවිතයක් ලැබවා. අපට දැන් මේ සිත දකින්න පුළුවනි සැපට කැමති දුකට අකමැති සත්්‍ය යෝය. හේතුම් ප්‍රත්ථකරගෙන සකස්සල හේතුන්ගේ විසිර යාමෙන් මේ ස්කන්ධ පං්චකය විසිරී යන්නේය. සම්මුතිය පමණක්ය මම යනු මගේ යනු මගේ වසගේ පවත්තා ගැනීම යනු. පරමාර්ථ ධර්මවසයෙන් හටාරගෙන බිඳී නැතිව යනවා. උපාද ටිතිභංග යන්ට යටත්ය. එය සංකතයක ලක්‍ෂණයිඒ හේතු පළ දහමයි. මේ නිසා දුළලබොල්ලබූතුන් මනුස්්‍ය ජීවිතය ලෞකික ලෝකෝත්‍ර වසයෙන් සැනසෙෙන්ටෝන ගෝර සසසිරින් අත්මි දෙෙන්ට ඕනනි. ඒ මගට මගේ සිතර. සුවපත්තෙන්ට ඕන කය සුවපත්ෙන් ටඕනය මම සුවපත්වෙෙමි නිදුක්වෙමි නීරෝගි වෙමේ. ද පරමාත ධර්මි ස්පර්සක කරගෙන තමා කෙරේ මෛත්‍රය හටගත්තා මෙතන තමා කෙරේ සක්කයිදි්්‍යය ලෝබය නමි ලෝබෙන් සකස්වනු සක්කයිදිට්්‍යය මතු කරන අදහසක්නමි සසරගමන භයානක බව නුවනින් අවබෝධ කරගෙන සසර දුකින් නිදහස්සෙන්ට දක්වන කැමැත්ත නිසා තමා කෙරේ මත්‍රය පැතුුව. බ සාමානයෙන් ඔබට හිතෙන්න මන්ට දක්වන මෛත්‍රය කියලා මම ලෙඩවෙන්න එපා මට දුකක් කරදරයක් ඇතිවෙන්න එපා මගේ බලාපොරුතු සලවෙන්න ආදී වසේ එය ධර්මයට මුසු කරගන්නවා. අන්න ඒ අවබෝධය ඔස්සේ නෛත්‍රයේ පුරුදු කරපු මගේ දෙමවු පියෝධ ආදී වසයෙන් අවසාන සියරු සත්‍යයෝද. අර අදහසමයි. ගොහර වූ සංසාර ගමන ති ාන ව නීින් දක දුරලබෝ දම නුස්ස ජීවිතෙන් ුතු ප්‍රෝජණයක් ගන්ටෝනනි සීලේ පිටල ධර්මානුකූලෝ ලෞකික ලෝකෝත්තර උතුම් ප්‍රජණයක් ගන්ටෝන. එනිසා මාමෙන්ම සියලු සත්්‍යයෝද සැපට කැමති දුකට කමැති සියු සත්‍යෝම සුවපත්යෙත්වා. මෙන මේකට කියන මෙත්තායි බික්කයි චේතෝයි මුක්තියා. කාමච්චන්ද ව්‍යපාද තියන මිද උද්දච්චකුක්කච චිචික්්චා. මෙ නීවන්න ධර්මත් බැහැර කරගෙන මෙත්තා සහගත චේතසා. මෛත්‍රී සහගත සිතුවෙලේ. මෙත්තා සහගත වචසා වචන, මෙත්තා සගත කායකරම මෙැත්ත මෙත්තා සහගත කායකර්ම වචයකර්ම මනෝකර්ම. සිතින් කයිෙන් වචනයම මේ අවබෝධයෙන්ම සිතසිහෙ පිහිටවනම්. මෙතා මෙය පින්වත්නේ දෙමෝ්පියන් කෙරේ සත්පුරුස ගුණුවන්ත මේ හැබැ අවබෝධය තියෙන්. පරමාත ධර්මය පිළිබඳ. තුම් ප්‍රත්්කනැකස්ව වන හමළලවිපාක අනිචදු කනත තිලක්කටටත් මේ ජීවිතය කෙල පවත්වන රූපවේදනා සංඥා සංකාර විඥ්‍යායගේ නිකඳ පංචකය අනිචදු කනත තිලක්න ධර්මයටටත් මෙන්න මේලෙසින් ධර්මානුකූල වගේම සත්පුරස ගුණුවන්ත දෙමවෝපියන්ගේ හිත්තල දරුවන් කෙරේ මෙත්තාව යංවෝදාකාරයකින් හැබැෑවට මොනොවේන යංවෝදාකාරයකින් මෙ මෙත්තා මෛත්‍රයේ දෙමව්පියන්ගි හිත් තුළ දරුවන් කෙරේ පවතින. මේ පලවෙනි ගුණේ බ්‍රහ්ම කියපු තැන මෙිත්තාව. පින්වත්න කරණය මෙිත සූත්‍රයේ සඳහන් කළේ ඔබට මතක දුපමාව මෛත්‍රය ගැනු ගන්න කොට එකකුමත්ද. මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ගුණබරම්මෙක් තම එකම දරුව අවුරස පුත්‍රයකිවිය පුතා දුව එකම දරුවා. අවස ැකිනවා එනන් මන්ගේ ජීවිතයේ දෙවනි කරලා දරුවගි ජීවිතය පළමුකොට රකිවා. අම්මා කෙනෙක් පිළිබඳව සඳහන් කළ පියානුත් එතිෙන්ට අයිති සත් පුරුස පියාණනුත් එතිෙන්ට අයිති. ඔබට හෙනවද. සහසුනක් හිසෙහිලා ඔටුන්නක් හිසෙහිලා සහසුනක වාඩිකරවන්ට මග සලසට බැරවුනත්ේ. ආජෝජන දට බැරිුණත් කසේ සලු පොරවන්ට බැරිුණක්. ගුණබර අම්මා කෙනෙකුගේ පියාණන් කෙනූගේ ඔබේ ගච්නලින් පලයවනිි පියවර ආදරේ ෙංගතුකම කරුණාව දරුවන් කෙරේ මොවගේද කියලා දැනින්ටෝනේ. බුද්ධ දේශනා බුදුරජාන්වාන්සක දේශනාවනුව අපි ගත්තේ මෙත්තා කරුණා මුදිිතා උපෙක්කා ගුණ හතරයි. එ හැඳින්ුව සතර බක්ම විහරන කියලා. මෙ. ධර්ම මනසිකාරය කරන විට අදහසමා පෙන්නුම් කලා. ගුණබරම්මා කෙනෙ. සම්මත ලෝකයේ තුළ නුඹල මගේ වස්තුව හදව තැස් දෙක කියලා. තමට නපිනු ලෝකේ පෙන් ලද දෙ ඕන කාට හරි අතාල සිංගා කාල හරි ම දරුව හලතැනකට ගෙන් ඕන කියලා මේ සම්මත ලෝකයේ තුළ කටයුතු කරනව කටයුතු කල බොහෝ සත්පුරුෂ දෙමවපියෝ දරුවන්ට. ප්‍රමාර්ත ධර්මයක්ඇති ස්පර්ෂකරගෙන මෛත්‍රය ඇති වුණොත්. ඒ දෙ මෝපියෝ. දරුවන් වෙනුවෙන් යුතුකම් කළ හඩන් ඕ නෙනෑ වැලපෙන් ඕනෙනෑ. මගේ දරුව හැදුව වැඩුව පෝෂණය කලා ගැන්ුව එඒවනාට අදවස මගේ දරුව ලඟනේ ඒම නැත්තන් දරුව යම්දරුවෙක් මාව බලන්නාවෙන නැත්තන් යම්දරුවෙක් මට අකීකර වන අපි වචනයට විරුද්ධ වෙලා මේ කටයුතු කලා කියලා දැඩිව ඇලෙන් ොහෝ ගැටෙන්න්නේ යමක් නෑ. මගේ ලඟ නෑ කියලා. ම බලන්නාව නෑ කියලා. ඇලීමෙන් ඇ ගැටීමක් හෝ. අකීකර වුණ කියලා ළඟ නෑ කියලා. යන් වචන පෙක් විරුද්ධව කතා කලා කියලා සඩු දබරුනාදී වසයෙන් හෝ ගැටීමක් විය යුතුනේ. ඔබ සම්මතේ තුළ ලෙංගතු කමට නුඹ මගේ වස්තුව හදවත ඇස කියලා. ඔබකි වැස් දෙක කියලා මැනික කියලා කටයුතු කලා ඒෙත් ප්‍රමාත ධර්මය මෛත්‍රිය තුළීම ඔබ පිරිසිදු මෛත්‍රිය ඉස්පර්සකල ඒ දරුවන් වෙනුවෙන්. හදන්න වඩන්න පෝෂණය කරන්න. ඒ චේතෝයි මුක්ති බවට පත් කරගන්න පුළුවේන කාමච් චන්දාදී නීමන ධර්ම සංසිදුව ගෙන හැෑ මත්‍රය තුළ න. ඔ මතාවව සම්මුතිය තුළ දරුවන් හදළවල්ල පෝෂණය කරල සැනසෙන්ට බැල්වේ. තදිින් ඇලන්නව න මගේඟන නුඹලදාල යන්න මට යන්න බෑ නුඹල නැත්වක රාත්‍රියකත් බෑකින තැනටවත්. අකීකරුනා කියල අපිල්ලඟින් ගියා කියලා අපට විරුද්ධ වනා කියල හෝ ගැටීමක්වත් ඇති කර ගතයුතු වෙන්නේ නෑ. ඒයට හැබෑ මෛත්‍රිය පවතින්ටෝනේ. මෙත්තා සත්පුරුස දෙමවපියෝ. ලෞික ලෝකෝත්‍ර වසයෙන් සැනහෙන ආකාරය එයයි දරුව හැදවා දරුව බිහුුණ මතක ඇනේ විසාකා මහෝපයිසිකව දරුවන් විසි දෙනෙ. හැදුව වැඩුව පෝෂණය කළලා මාර්ග පලාබෝධයෙන් ඉහලට ගමන් කළ ඔබටත් පුළුවනේ. අම්මා තාත්තාකෙන වචනය තේරුමත් මෙතන්ට සඳහන් කොළොත්. මමායතීති මාතා මානයේ තීති මාතා මගේ මගේ කියලා දරුවන් රක් නිසා මතා වන අම්ම වුනාා. රක්කතීති පිතා මගේ මගේ කියල දරුවන් රකින නිසායි. පියා බවට පත්වනේ. අපච්චි බවට පත්වනේ ඒ සම්මුති කතාව දැන් ඔබට හෙනවා. ඔබත් ගුණ බරම්මා කෙනෙක් නම් පියාන්නන් කෙනෙක් නං දරුව ගැන හිතන අදහස සත්පුරස දෙමවපිය හැට දැනු ඇති. අපි දරුවන්ට දෙමෝපියන්ගේ ගුණ ගැන කියනකොට ගාතා දෙකක් අපේ රටේ උගන්නල තියනෙන ය බුදුරජාණන්සක දේශනාව නොම න අපේ ංස්කෘතිය තුළ උගන්නා තිබෙනව. අම්මට තාතර ගරු කරන්න දසමාසය වුරේකත්වා පියාට බුද්ධිකාරෝ ආලිංගිත්වා. දසමාසයක් කුසේ දරාගෙන. මටන පෙන්ු ලෝකය පෙන්න්න නොනල බුණු සැප සම්පත් උගත් කන් දෙන්න මගේ දරවා. එ අම්මා. තාත්තා බුද්ිකාරෝ ආලිංගිත්වා චුම්බිත්තා පිය පුත්තකං ඒ තමයි මොන දුකක් කරදරයක් විඳල හරි ගේ දරුව ඉහළ තැනකට ගේ ඕොන කියලා. තාත්තකරපු ප්‍රාර්ථනා රාජ මජ්්‍යන් සුපතිට්ට. රජුම්මද පිහිටවන්න ගුණමතුන් අතර ගුණමතෙක් නවතුන් අතර නැනවතෙක් උගතුන් අතර උගතෙක් කරන්න. ඒ පියා. ඒ දෙපලටම තමයිසික් ආයුවේවා කියල වන්දනා කළ ආසිර්වාද කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ. දැම්ම මෙත්තාව පරමාර්ථ ධර්ම වසයෙන් හිතට නගා ගෙන ඔබ ලෞකික ලෝකේ තුළ කටයුතු කරවා. එතකට දෙමෝපියෝ දරුව වැලඳගැෙන කටයුතු කළත්. දරුවන්ට දැනොමගේ අම්මාපච්චි. අද තියෙන තරං මේ දියුණු ලෝකය තුළ බොහෝදේවල් නැතිවුණට එදා අපෝ පිරිිසුදු කන මේ වුදු තිීහතලයකට පෙරාව මේ රටේ පටන් රෙදි කැබිලි කීයක්ක් සෝදන්ට ඇත්ද මේ නවීන පහසුකන් නැතිකාලයක මුණතරං ඔය අත් දෙකින් දරද ඇදලා ලිපගිනි මොලවල කටයුතු කරට ඇද ආදී වශයෙන් එයත් දැනන්න පුළලනි පහසකන් තිබනත් දැනන්න පුලුවනි. මේ සියල්ල දෙමවපියෝ කළ. එහෙත් පරමාර්ථ ධර්මය මිනිහි කරනකොට. මම කියන්න මමුවත් හැබෑවට මට ඇතින ඉන්නම්. අම්ම තාර්ථකන ඒ දෙමවපියෝත් දෙමෝපියන්ට හැබැවට අයිති නැතිනම්. දෙමෝපියො කොච්චර ලංවෙල කිව්වත් නුල මම නුඹල මගේ වස්තුව දාල යන්න බෑ කියලා හැබැයි පරමාර්ත ධර්මවසය අනිච්ච දුක්කනත්ත තිලක් කන ධර්මයට යටත් නේද. ඕන මොමොහොතක් අවසන් මොහත විය හැකිනේද. සංසාර ගමන අම්ම නෝක කෙනෙ තාත්ත නෝ කෙනෙක් ොයන්ට ලුව නිද. හැම්ම කෙනෙක්කො අම්ම වෙලා පියයාා වෙලා දුවපතා සොහිරු සොහිරියම් බවට පත්වෙල තියෙනවා. මේේටි තේරුම් ගත්ත නැත්තන් හපියහා සෝකන්තක. මේ ප්‍රේමියය අනෝබෝධෙන් ඇතිකරගන්නා වූ ප්‍රේමියය ය මෛත්‍ර නම ඒ ප්‍රේමය ඒ ලිම යුක්තයි වෙනන නැ ගැටීම යුක්ත ඉනිසාතමය හඩන්න වැල පෙ ලගන දකි ෑ දැ අප දා ග නැත් දනා කියලා. එමන්න ඒතුළ සෝකය හටගන්නවා ඒ ප්‍රේමේරාගේ තුළයි එහෙත් මෙත්තා අවබෝධයෙන් යුතු මෙත්තාව ඔබෝ ලෞකික වසයෙන් සුව පැත් කරලා සැනසිෙන්ට පුළුවන්. සතරපාය නැවත දරුවෝ නිසා හදාගන්න නැති නැත්තං දිමෝපියෝ නිසා හදාගන්න නැති හිතෙන් ්‍රෘෂනාවක් ඇතිකරගන්න නැති ධර්මානුකූල අවබෝධයක් ඇතිකරගන්නට පුළුවනය. පින්වත්නී එහම නං මෙත්තා කියන වචනය ගැඹරින් මවට පෙන්නුම් කළේ ලෞකික ලෝකයේ තුළ බුදුරජාණන් වහන්සගේ ධර්මයට අනුව දෙමෝපියෝත් දරුවගෙන කෙසේ පැවතියුතු කියන ගුණ අන්දක්වන්ට මිළඟට කරුණා. කරුණා කියන වචනේතු තේරුම පරදුක්කයේ සති සාධෝනං හදයකම්පනන් කරෝතීති කරුණා. අන් අයකුගේ හද අන් අයිකුගේ දුක දකින විට හදවතේ ඇතිවන උනුවෙන ගතියට කියනවා කරුණාව කියලා. උසත්පුරුස ගුණුවන් තම්මා කෙනෝගේ පිය කෙන්නුගේ හදවතේ ඇතිවනේ. ඒ උනුවන ගතිය දරුව නිසා දරුවන් දුකට පත්වනෙන කොට විපතකට පත්වෙන කොට මොන වගේද කියලා ඔබට හිතාගන්ට පුළුවනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ පටාචාරා වගේම. කවුරුත් අහත් අසා තිබෙන කිසා ගෝතමය වගේම බොහෝ දෙනා. පවත්නේ ජීවිත ගමන දකින්න පුළුවනේ. එදා. චිර හල පැදිි කල වෙලාවේ. සුදුන් මහැරතුමා කුමත්ද සඳහන් කළේ. පුත්ත පේමන් බන්තේ චවිංචින්දති. චවිින්චත්වා චම්මංචිින්දති, චම්මං චෙත්වා මන් සංචිින්දති ආදේ වසේ. බුදුපුතේ ධාර්ක ප්‍රේමය හම මස් සිවිය සිදුරු කරගෙන නහර නහරවෙල්ල ඔස්සේ ගලාගෙන ගිහිල්ලා. ඇට මිදුළුවල හැපිලා හදවතේ පත්ලෙම ප්‍රදී පවතිනවා ඒ ධාරක ප්‍රේමය සෙෙන හස කියලා. මේ ලෞකික කතාවක් ඇහෙන්නේ. මෙත්තා කියෙන මෛත්‍රියෙන් පෙන්නුම් කළ අදහසීම පරමාත ධර්මයම හිතට නගාගෙන සේ පත් කරන්න. ගුණබරම්මා කෙනුගේ පිය කෙනෙකුගේ කරුණාව දරුවන් කෙරේ පවතිනකොට මොන වගේද කියලා. බුදුපුුතේ ඔබ සුදුන් මහල්තුමා බුදුරජාණන් සසිටහන්ඳහන් කරනුවත්. මට නොපන ලෝකයේ රජකම සක්විති රයිතුමා වෙනවා දකින්න බලාපොරොත්තු වනේ ලෝකය පෙන්නල දෙන්න. බොහන්සේ බුදු බව පතාගෙන අභිනිස්ක්‍රමණය කළ බුදුනාා හිතහදාගත්තා. ඉලගට හිතාදා ගත පුංචි මුණුපුර රාහුල ගැන හිතල දැන් රහුලත් පැවිදි කළා. කවුරුන් ගැන දැකල හිත හදාගන්නද. බොහෝ දෙමවපියෝ දරුව හදල වඩල විවාහ කළ ඒ දරුවල් අනුක්‍රමයින් ඇත් එනකොට මුණබරු මිනිබිරන් ගැන හිතල දැකල බලහෝ ද නුඹලගේ අම්මතාත් එනම් මන්ගේ දරුවත් මේ වගේමයි කියලා මුුණු ගොරු මනිබිරියන් සම්ග සුරතල් වෙනවා. කරුණාවේ ලක්ෂණ දුකත් දකින්න කැමැතිම නැහැ. වහා හදවතුනු වෙනවා. යං අම්මල තාත්තලා රෝගී වූ දරුවන් කරමත තබාගෙන. තමන්ගේ තරුණ කාලේ පටන් විනිනා දුක්කන්දරාව මොන වගේද කියලා ඔබට දැයිනවද. සමහර තරුණ දරුවන් වෙනුවෙන්. දෙමවපියෝ ැකයා වෙනුවෙන් හිමිදිරි පාන්දරපටන් කුස්සයේ සිට. ගිනි තපමින් මෙන් එසේ නොයතුනත් හිමිදිරි පාන්දර මහරෑ මේ හැම වෙලාවකම කටයුතු කරන ආකාරය. තමන්ට ලෙඩ දුක් පැවතුනත් ඒ දෙමවපියෝ දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම මොන වගේද. නැවතත් මේ සියල්ලම ප්‍රමාත ධර්මය මනුව මෙහි කරන්න. දරුවන්ගේ ජීවිතේ දුකක් කරදරයක් විපතක් ඇතුුණු වෙලාවේ හදවතේ උනුවන ගතිය නිසායි. දරුවන් කරේ එසේ පැත්වේ කරුණාගුණය කරුණාවන්ත කෙනෙක් පෙන්ට. පින්නත්නමනිසයි තතාගත බුදුරජාණන් වහන්සේ සියලු ලෝවස්සන් කරේ මහා කරුණාව පැතුරුවේ එනිසයි බුදුරජාණන් වහන්සේ අපිස් අපේ සංස්කෘතිය අනුව බුදුපියාණන් වහන්සේ බුදුමෑණියන් වහන්සේ යයි සඳහන් කළේ සීවලී මහරහතුන් වහන්සේගේ අම්මා සුප්පවාසාාවන් ඉන්නත්න පෙර කරමදෝසයක් නිසා දෝ දසමාසයක් නෙමි. හත් අවුදු සත්මාසයක් දරුගබ දරාගෙන හිටියා. සද්දිිනක් පුරා දරුවා ලැබීමේ වේදනාව, ප්‍රසුත රුජාව වේදනාව ලැබවා. දරුවා බිහිකළදා ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කළ. දංවලදා වසානේ. අම්මා කෙනනෝගේ පුත්ජන ලෝකයක ගුණබර අම්මා කෙනනෝගේ දවත කතා මතු කරගන්ට වෙන්ට ඇති. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනව සූප වාසාවෙනි හත් අවුදුෝ හත්මාමසය පුරාකුසේ දරාගෙන මේේ දරුව පෝෂණය කරලා දින හතක් ප්‍රසූත වේදනාල් ලබල මේ දරුව බිලි බිහි කළේ. තවත් මේ වගේ දරුවෙ ලබන්ට කැමතිද කියලා ප්‍රශ්න කළ. ඔබට කුමදද හිතේ න පින්මත්නි පෘතක් ජනල්ලෝ කේේ ගුණබරම්මා කෙනොගුගේ කනුගේ හදවත්තල හඬ කතාව අවුදු දස්ගණට පෙරාතුවත් මේ කතාවෙන් මතු වෙනවා ඒ තමයි. මෙතුමිය සඳහන් කරනවා භාගතුන් වහන්සේ. අම්මා කෙනනෝූ ගෙහිත දන්නව වනම් බුදුරජාන් වන්සේ දන්නවා. නිවන් මග අරමුණ කරන කතාවට ගෙනන්නේ ප්‍රශ්නර පුතගඥ ලෝක අම්ම කෙනනුගේ කතාවහ ලෝකයාට දන්නවන්න සුප්පවාස දේවිය සඳහන් කරනවා. මේගේ දුක්විඳල හත් අවුදු හත්මාසය ගාන එක දරුවෙක් නෙයි. තවත් දරුවන් හත්දනෙක් නමුත් මම ලබන්න කැමතියි. ඔබේ ගුණබර අම්මත් පච්චිත් ඒ වගේද. ඔබත් දෙමවපිය හැටියට සත්පුරස ගුණුවන්ත දෙමවපියව හැට දරුවෝලිස දරුව වෙනුවෙන් පවත්තාන්නේ ඒ හැඟගේමද. මට දරුව වෙනුවෙන් විනිල දුක දුකක් වේදනාවක් නෙමේය. නුඹලට හොඳට උගන්නලා කරදරයක් විපතක් නැතුව. ලග ැ නත් අපි හිත්තවොට නිිකම පාලුව දැනුනත්. මේ ලොකෙ කොතනක හරි සතුටින් මහපොලේ පයගහල ජීවත්වෙනවන මගේ දරුවනේ අපි ටඕන වෙලාක ඇස් දෙක පියාගන්න පුළුවනි. පියවුුණ දෙෙන් ඇස් දෙක කියලා ඒද දෙ මව්පියන්ගේ හිත්තොට දැනවා. මවබට පරමාත ධර්මුවසියෙන් හිතන්න මෙිහි කරනවා. හේතුම් ප්‍රත්්‍යකරගෙන සකස් වනු පලවිපාක තමයි මේ සරීරේෂකන්ද පංචකයම්. ඒ හේතුන්ගේම විසිරයාමෙන්. ජාති ජරා යාාධ බන්න සෝක පරිදේ දුක්දොම්න්නනස් උපාස ඔස්සේ සසර පාත්තාගෙන යනවා. හේතුන්ගේ විසිරයාමේ මැරුණා කියෙනන වචනයෙන් අපි මේ ජීවිතය කෙලවර දකිනවා සසර පවතිනවා. මේ බවනුවනින් සිහිපත් කල්ලා සම්මූතිය තුළහ. ගුණබරම්මා කෙනෝගේ මෙත්තා කරුණා මෙිහි කරන්න පවත්වන්න ඒ හැම වෙලාවකම පරමාර්ත ධර්මයයක් හිත් පුරා පවතින්න. නැත්තං ඔබේ හිතුතුල සෝකය දුකත් එක් නං ඔය කටයුතු කරන්නේ අවසාය ඔබ නතර වෙන්නේ. නොබලද දෙකින්නතු මටින්න බෑ. නොඹලගෙන් තොර ලෝකයකුත් නැහැ. එතන රාගේය ලෝබේ, අභිද්්‍යාව. එහම නැත්තන් අර මුලින් සඳහන් කලාගේ තරාහ වයිරයේ ගැටීම වෙන්න පුුවන් නිරපරාදේ. කොහොමත් දාලයන්ට වෙනවා අත්තරෙනවා මම කියන මේ කන්ද පචකගේ මටත් අයිතන ත දරුව ඉස්කන්ඳ පංචගේ දරුවන්ටයිත් ඇතින්න මම ඔබේවත් ඔබ මගේත් අපි අපේවත් වෙන්න නෑ කියන අප නිතර සඳහන් කන දහම් කතා පෙල ඔබේ හිත්වොල්ට දැනින් ඕනෑ. එහි විපාකය. මෙලවත් නිරපරාදි දුකම් පසුවෙලා දුකින් යුක්තවකාලය ගත කළ නින් දෙ යන්නේ මට දරුව මතක් කෙනවා. කෙනෙක් අහන්න පුලන් ඔබ දරුවන් වෙනුවෙන් සීලියුතුකම් කළ. අහසූසට බොෝ දේවල් කරන්න බැරිවනාට හැකි ආකාරෙන් ගුණ බරම්මාෙනෙක් පපච්ච කෙනෙක් ැටියට ඒ කටයුතු කළ ඇයි මේ ඒ පමණක් නඒ දරුව දැන් වැඩි හිටි. උගත් ලෝකය ගැෙන දන්නවා. හොඳින් ජීවිතය පාතන මේ පුංචි දරුවන් වන්නෙම යි ය රම් දරුවන් ගැන හිති උපාදානය කරගෙන. ඔබ කියනෝද ඔබ හොම කිවට මමනය දන්නේ මගේ හිත තියෙන දුක කියලා පින්වත්න්නේ රජෝපතව කෙලෙස්මාවත හදාගන්ටපා. සතරපය මාර්ගය හැදෙන්ටපා. දරුව වෙනුවෙන් පවින් වලක්වල යහපතේ පිහිටවල ශල්ප ශස්ත්‍රක ආදීලා සුසු කළ දායාද පවරලා ආවාහ්‍යහා පිළියල කිරම් වසයෙන්ටයුතු කරලා එහෙත්හිත සංසිින්දෙන්ටෝනේ. එය ලෞකි වශයනුත් ඔබ සැසෙනවා. ලෝකෝත්‍ර වසයනත් නිවන් මග අරමුණු කරන්න පුළුවනය. හොඳයි මෙත්තා කරුණා මුද්දිිතා, මුදිිතා නම් දියුණුව දැකළ සතුටන ස්භාවය. ගුණබර අම්මල තාත්තලලා දරුවන්ගේ දියුණුව දැළ මුණ තරන් සතුටු වෙනවද. දරුවෙක් කුසේ බිහිවනා කියල දැනගත දවස? සසරට තවත් කෙනෙක් එනව තමයි නමුත් ඒ එන සත්තයෝ. මේ විඤ්ඥානය එන්නේ ඇයි? ර පවතින්නේ සානැත්තං අරහත්තයට පත්තල තියන්න ඕනේ සියලු කෙලිසුන් නසා යෙන්නො එහමනක් හමනි නෑ මේ කෙලෙස් තියන සත්්‍යය සසර ඇවිදීමක් කරන්නේ දැ ඔබය කුසින් ඔබට දාව මෙලවට පැමිණීමක් වන්න හදන කොතනකින් හෝ ඒයි. ඔබේ කුස නොවේ නම් ඔබට දාව නැත්තං වෙනංකු වෙනත් මෞකුසකින් මිනිස් ලෝකට එන්න පිනක් නම් තියෙන්නේ වෙනත් මෞකුසකින් වෙනත් පිය කෙනෙකුට දාමලවටෙනවා.ඒමනං ඔබේ කුසින් ඔබේ ඔබට ද පැමිණෙන්නේ නම් මේ දරවා ඒ දරුව මවකුසේටන්. පිනතින්න නැති ගුණැති නීරෝගයේ දරුවෙක් බවට පත් කරන්ට. මුලින්ම දිව්නෝ දැකළ සතුටු වෙන්න. කුස මෝරාගෙන එනකොට වැඩෙනට දරුව දඟල නොවගේ හොඳින් හැනව වැඩ නෝ කියලා දයනකොට. බිහිවෙන වෙලා මොනතරන් දුක් වේදනා ලැබුණත් අර සුප්ප වාසාාවන් සඳහන් කලාා වගේ. මගේදරුව රෝගිවෙන්ටඕෝනි කියලා, ප්‍රසන්න දරුවෙක් ෙන්ට ෝ නි ස් පේ න හැ ෝනේ. ැකට ගන්න පුලුවන්කම ලැබෙන්වුන අපය හොඳින් නීරෝගිවෙන්ටෝනයේ මේ අදහස පවතිනවා හැදෙන වැඩෙනකොට කතහ කරන්ට උත්සහ ගන්න කොට අම්ම තාත්ත හොත් පච්චි කියලා ආදී වසේ. පාසල්යනකොට විවාහගේ සමත්‍යෙනකොට ආදදි වසේ ජීතයගෙන ඔබට තේරුම් ගන්්ට පුලුවනි මුදිි තාදී වුණු දැකළ සතුටේෙන. නැවතත් මවබ ආරාධනාකන්නවා පරමාත ධර්මයක්ත් මෙිනෙහි කරන්න. සංසාර ගණන මොනොමොන වගේ කරමදෝස තියනෝ දෙකලා කවරගක්දන්න. තුතියනොද දරුවන් තුළ තියනවද ස්වාමයාාබිරිඳ තුළ ආදේ වසයෙන් රජෙනාපපු අයශක්තිය කර්මශක්තිය මොනු වගේ දෙකෙල කාටුවක් කියන්න පුළුවන්කමක් නෑ. එනිසා ධර්මානුකූල මනසක් ඇති කරගෙනම ඔබ දෙමෝපියෝ දරුවන් අතර පාත්නා කටයුතු සම්බන්ධය ධර්මාණුකූලම්බන්ධය පාත්ත මුදිතා. උපෙක් නම් මද්‍යස්තභාවය. එහිදී සඳහන් කළ පින්වත්න දරුවන් දෙමෝපියන් විසින් දරුවන්වා හදල වඩල පෝෂණය කරලා ආවා්‍යවාහයන්ට පත් කරලා මන වූ උගත්කම. හොඳින් ජීවත්වනෝ දකිනකොට දැන් අපේහිත් සනසගන්න පුළුවනි. මධ්‍යස්ත මැදහත්ත තබාගන්න පුළුවනි දැ දරුව හොඳින් ජීවිතය පාත්තනවා කළ හිතන. ය බොහෝ දෙමෝපියු හිතන්නේ යම් තැනක. හදල වඩල හොඳටත් හදල උගන්නල සියල්ල කරලා තවත් තැනකද. ම හරියට වාහයක් විවාහයක් කරල දෙන්ට බැරුණනාකෙන ැනගෙදි මෙන මෙයක් කල දෙෙන්ට ඕනිකළ මේ ගෘහස්ස ජීවිතයක ස්වභාවේ. පින්වත්නේ ලෞකික ලෝකයේ තුළ විවාහජීවිත ගතකල දරුව ලබලත්මා විසාකාම හෝ පාසිකකාව අනේබිඩි සිටානන් පිළිබඳව සඳහන් කරන්නේ ඒ නිසයි. සම්බාධ සහිතයි ගෘහස්ත ජීවිතය කාම බෝගි අප්‍රමාණ වැඩකටියයුතුයි. බොහෝ දුක් උපයාස පවතිනව නමුත් ධර්මමාර්ගය අනුගමනය කරලා. නිවන් මග අරමුණු කරන්න නිවන් සාක්ෂාත් කරගන්ට නොහැකි නොවේ එනම් පුළුවනි. ඒ පුළුවනි. එහෙ සම්බාධ සහිතයි. ප්‍රෞදජා ජීතය තාම පහසේ හැබැ ප්‍රෘද්ජා ජවිතයක් ගත කරනුවා ඉතාම පහසුවේ අහස වගේ. සිය පියාපත් පමණක් බර ඇති පක්ෂයක්කගේ. ගෘහස්ථ ජීවිතය සම්බාධ සහිතරුණත් මේ මග අනුගමනය කරන්න පුළුවනි. එනිසා දරුව හදලවඩල ඒ යුතුකම් කල්ල හිත උපේක්ෂාට පත්කර ගත්ත කියන තැනටෙනකොට. ධර්ම මනිසාකාරයයේ මඔබට මතු කළ දකින්න පුලුවනි. දරුවන් හදන වඩනකාලෙත්තේ ධර්ම මනසිකාරය පවතිෙන්ට ඕනේ. නමුත් මේ උපෙක්හා කියන ගුණියත් එතිෙන්ට අරෝගන්න ඕනේ. පින්වත් උපෙක්කා කියන්නේ බෝධි අංගයා. සත්ව බෝධි අංගවල අවසන්කරුණන සතතිය දම්ම විචේ විරිය පීති පස්සධදි සමාධ පෙක්කා එතන විදර්සන පේක්ෂා. සැපවුනත් දුක්කුණත් හේතු පල දහමක්. හේතුම් ත්‍රත්ත කරගෙන සකස්සුනා වගේම හේතුන්ගේ විසිරයාමින් නැතිවෙනවා කියෙන අවබෝධය ඇතින්ද දකින් ඕොන එකට විදර්ශන උපේක්ෂාව කියලා. දැන් අර ඔබ උපේක්ෂාවට එනවා දෙමවපියෝ හැටියට හදල වඩල පෝෂණය කළ කටයුතු කරලා ආවා්‍යාපිළියල කිරින්. දිය හැකියමක් වේ නම් පවරලා හ හැදිච්චකම ගුණුවත්කම පත් දරුවන්ට දීලා මේ සියල සිද්ධ කල්ලා. දැන් හිත මධ්‍යස්ත හට පත්කරගන්නවා කියලා තැන උපේක්ෂාවෙන් ඉන්නම කිව්වට හිතේ ඔබ සඟවගෙන ඉන්නවනං. පුංචි කාලඉඳලා හදලා එක දවසක්කත් අපෙන් ලඟින් නැතුව හිටියනෑ. දැන් දරුව ඇත්තල ඉන්න එක හි දරාගත් නමාරු අමාරුවයෙන් මේ ඉන්න කියලා දරුව හිටපු කාමරයට හෝ දරුවගේ ඇඳුමක් පැඳුමක් හෝ ලංකරගෙන. දරුවගේ පින්තූරයක් දෙෙස බලාගෙන හෝ දුක්කෙනවනං. ධර්මය පෙන්නුම් කන උපේක්ෂා ගුණයට නෙමෙක්. සර්ල වචනය ඇහුණ දැන් හිත හදාගෙන කියලා හැබැයි නිතරම සඳහන් ක සම්මුති මම කියනවචන පාච්චි කරලා සඳහන් කරන්නේ. මේ මුණ ගැහීම දෙමවපියව දරුව සම්භාරය වසයෙන් තාවකාලික මුණ ගැහීමක්. දීර්ග සංසාර ගමනේ තිස්සෙකක් සක්වලෝම කුසල් අකුසල් අනුව උත්පත් ස්ථානය තියනෙ තිස්ස එකයි. සතරපාය? නුසලෝක විලෝකහය රූපාචර ක්මලෝක දහස රපාචර ක්මලෝක හතරමේ තිස්සයක සක්වලවල සියලු සත්‍යෝම ඕනෝන් මුණ ගැහිලා තියෙනවා. මනුසලෝකිපදිලත් වැඩිපුරම සත්‍රපාය පදිල තියෙන්නේ. මනුස්සලෝකි පිදිලත් අම්මාන ඕනු කෙනෙ පියාන ඕනු කෙ දුවපුතා ආදීවසෙන් හම නෝවනු කෙනෙ හැම ඥාතිත්්‍යයකිින්ම මුණ නොගැනු කෙනෙ සොයාගට බරිතර. එමනන් තවත් මේ කතාවක් පමණයි. මේ සම්බන්ධය නිසා දෙමෝපියෝ දරුවෝ කියලා, අනම තක්ග කෙලවරත් දකි නඇති සංසාර ගමනි සතරපයට වැටිනවද කෙලවරත් දකින්නේ. යම් විට කල්ප ගණන් දුක් ඉඳදින්න වෙන තැනකට යනවද. එතෙන්ට ගම් මේ තින සම්බන්ධින්නේ. නරක කොට ස් එෙකි සි තිස්සේ පුදුණු පින් අනමෝදන් වෙන්න බෑ. දරුවෝ කියනය මේ ලෝකයේ මහරජ්ජරුව රෝුණත් මුණතරන් ධනේති බුණත්. අහසෝසට දං වැට කළ කොට පින් අනමෝදන් කරන්න හැදුවත් නරකේ කොටස්ෙැකිසි තිස්සයි පුදුණු පින් අනමෝද වෙන්නබ. සල්ලක පින්ි අන ෝදග වන්න ෑ ප්‍රේත විසය කොටස් තුනක් බෑ පරදත්තුවප ජීවී විතරයි පින්ං අන මෝදක් වන්න පුළන් ඒ ප්‍රේත කොස. අසරු නිකායිපින් අන මෝදං වන්න බෑප පිවත්න්නේ. එහෙමනං මේ ජීවිතය තුළ පින්වලක්වල යහපතේ පිහිටවල එක ඔොබ හොඳද ගුණ නැන ඇතුව හදනව කියන එකයි. බාහිර සිල්ප ශාස්ත්‍ර කියාතිලා. තන්නා මදමාන දිිට්ටින්ගෙන් තොරව දරුවන්ව ඒ මඟට ගන්න. මෙයා පරද්ධනව කියන අදහසකින්නවී තවත් කෙනෙක් පරද්දල කියන මානයක් ඇති කරගන්නමේ දරුවගේ සසරගත පිනයි. සත්පුරුස දෙමෝපියෝ කල්්‍යයානවන්තව හැටියට හොඳ මඟ පෙල්ල දීල සත්පුරසු ගුරුවරු අවශ්‍යදය පිළියල කරලා උත්සාහෙ අධිෂ්ඨානය දරුවන්ට පුරුදු කළ ආරම්භධාතු නික්කමදාාතු, පරක්කමධාතු තාමදාාතු ටිතිධාතු උපක්කම ධාතු වසේ. යහපත් ලෙස මඟ පෙන්ල ආරම්භ කරනව කරගෙනයනවා බාදා මැඩගෙනයනවා නන්දෙන් ත්සාහය ම මයි මගේ අරමුණ කියන තැන උපක්‍රම සීල සම්මප්‍රයෝගැනමේ උපක්කම දාතු. නිදිමතය නකොට නැකිටල ඉරිය හොමාරු කරලා. ඉගනගන්න දුරවල තැන් නවත නැවත නැවත ප්‍රගුණ කළ ආදී වස්සයෙන්. නපුරු ආශ්‍රේකට අහම්බෙන් හෝ වැටන්නේ අනුවනක් එතනින් වැළකිලා සත්පුරුස ආශ්‍රයට එමුවෙලා මේ ආදිිලෙසිෙන් දරුවන් වෙනුවෙන් කටයුතු කරනවා දරුණුත්තයට පුරදු කරනවා. සූසු කල අනාගත ජීවිතයට මඟ පෙන්නවා. යමක් වේනං ලබා දෙවා. ගුණේහත්ව හදුණු දරුවන්ට ලෝකය සකස්සේ දැන් ඔබ උපේක්ෂාට පත්වේ නො කියන තැන විවාහය කරදීලා උගන්නල දැන් අපි නිදහස්සුනා කියෙන තැනක අදහස පටන් ගත්තත් ධර්ම මනිසිකාරෙන්යුක්තෝ හිත සකස්ය ඕනේ. හැම හමුවීමකම වෙෙන්මීමමත් තිබෙනවා. එහම න හමුච් දරුවෝ දෙමෝපියොලෙස යුතුකම් කලා කටයුතු කලා පැහැදිලි කළ නමුත් අනිිචද කනත තිලක් ැටයට අටත්. ක පචක බඳිදී නැ නැතිව යන. සම්ෘතියක් පමණයි මම මගේ යනු අම්ම පච්චි දුව පුතා දරුවවසෙන් නම් තැබුවත්ඒ වගේ. දැන් ඔබට අවබෝධය තියෙන්නවඕනේ. අන්න ඒ උපේක්ෂාව තමයි විදර්ශනා උපේක්ෂාව තමයි තවතිෙන්ටෝනය. දරුව ළඟ ඉදෙද සැපයින්න්නු බල දකිනකොට මගේ දරුවනය කියලා ගත්ත තැන සම්මුතිය තුළ සතුටින් කටයුතු කළ. දැන් ළඟ නෑ දරුවෝ හොඳට හැදිල වැඩිලා. යම් තැකින් න්නවා තවත් ැනක කලාතුරකින් අකීකරුයි අපිටත් නොකී යන්ට ගිය නැත්තං සියලුදේ කටුතු කල දුන දැංඟ අප යෝහෙල බලන්නේනේ ආදදිවසයෙන් පැවතුනත් ගැටීමක් ඇත්ලීමක් වගේම ගැටීමක් ඇති කරගන්නැතුව මේ තමයි සසරෙස්ව භාවය. මම කියන මටවත් මේ ස්කන්ධ පංචකිවත් මේ කැවත් මටෝන විදිට පවතින නැතින තවත් ස්කඳපංචක සංසාරගමන තනිම විදිල්ලා. මේ ජීවිත මංඟිකුසයෙන් තමට දාාව පුදුුණු දරුවබවට පත් වනාට කොහොමද හැබායිතයක් පවතින්නේ. මේ සසර යතා ස්භාවය නේද කියලා ඒ ආකාරයෙන් ඔබට හිත සංසිඳවගන්න හිත සුවපත් කරගන්න පුළුවන්කමත් තිබෙනවද එහම වෙන්ට ඕනේ. කොච්චර දරුව හොඳට හදල වඩල පෝෂණය කල යුතුකම් කලා කලලා ඒ දුවත් හොඳයි. ඔබ ඇස් දෙක වගේ බලාගන්නව කියන තැක ඔබ දුවට කිවගේම දෙමවපියොත් එහෙම ඒ දරුවොත් දෙමෝපියන්ටත් ඒ දෙ එක් කරනවා කියවා. න ආසාාවෙන් තෘෂ්නාවෙන් මිදෙන්ටඕෝනේ නේද. එහමනැත්තනන් ආසාවෙන් බැඳනුත් මෙතෙක් සඳහන් කලා වගේ සතරපයි විශේසේම ප්‍රේත විසේ ඉපදිලා. මේ ජීවිතඔල්ට කිසිම සම්බන්ධයක් නැතුව. බොහෝ කාලය අප්‍රේතාත්මල දුක් පින්දිය යුතුනෑ නේද. ද මේ ජීවිතය දෙමෝපියෝ දරුවන්ට පාර්ථනා කරණ මෙලව ජීවිතය යහපත් වගේම සසර ගමන සතරින් හතර අපායෙන් බැහැර වෙලා සුගතිය උරුමවෙන්න. හැකිනම් මේ ජීවිතේම චතුරාසත ධර්මවබෝධය. දරුව දෙමෝපියන්ටත්්‍යමෝපියෝ දරුවන්ට කියන්නේ තේනේද. ප්‍රාර්ථනා කරන්නේය නේද. අපේ රටේ හැටියට බුද්ධෝය තා මතාාවිය බුද්ධෝ අපේ සංස්කෘතිය තුළ පවසන දහසත්තියන. අම්මා බුදුරජාණන් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේ අම්ම වගේ තාත්තගෙනනත් අපේ මීතමු. බුදන නැතුවනාට රහත්තු නැතුුණනාට මගේ ලෝකයට. මගේ අම්මා බුදුවෙන්ට ඕනේ. ගමතියවා සාතින දරුවන් කිරේ තියෙනවා. දුක්ඛඳුල ඒ හිතේ තියනවා. එවුණට මගෙ ලෝකේ තුළ අම්මපච්චි බුදුවරු හැටියට දැනින් ටෝනි කියලා. සම්මා සම්බුදුරජාන් වහසට පමණක් දෙවිනි කොට ජීවිතේ තුළ දකිිනෝ කියල මේ සංස්කෘතිය තුළ බොහගෙනෙක් හිතෙනවා. හෙමනම්. සත්පුර සිගුණුවන් තම්මමාපච්චල දරුව බුදුවෙන්න නම්. ඔබ විසින් ආසාාව. තෘෂ්ණාව ප්‍රහාණය වන තැනටත් හිත සකස්රගතතියුතුයි. නම් ඔබ ආාවෙන් දෙමවපියෝ කරේ කටුතු කරලා දෙමවපියෝ නැවත ආසාාවක් ඇති කර ගත්තොත්. ඔබ දරුවන් කෙරේ ආසාාවෙන් ඇලීමෙන් කටයුතු කරලා දරුවොත් ඔබට ආසාසාවක් ඇලීමක් කටයුතු කර ගත්තොත්. දෙපාර්ශය පවුල පිටිම්ම මේ ආසාාව නිසා. පන්නත්නී ක්‍රේත විසය උපදින්න පුළුවන්. පේතවත්තු කතා කියවල බැලුවොත් ඔබට පෙනේවේය. දම් අනුස්්‍ය ජීවිතයයක් ගත කරන සත් පුරස දෙමවපියෝ. දරුවෝ ස්වාමිභාරයා සොහිරු සෝහිරියෙන් අපි කවුරු කවුරුත්. මේ දෙමව්පියෝ ගුණවරුණ වගේම. ස්වාමිභාරයා දෙවිය දි්‍යංගනාවක වගේ ගුණවරුණත්. සහෝදර සහෝදනාදීන් ගුණවරුණත්. මනුස්සත්තේ ගුණයන් පිළිබඳවසිහිපත් කළත් මේ පරමාත ධර්මය හා සමගිම්මයි මෙිහි කළ ුතුවන්නේ. මෙත්තා කරුණා මුදිතා උපෙක්හා කියන සතර බක්ම විහරණ. අර එදා නම් කළ ඉහළම තැක් සඳහන් කළ මහා ප්‍ර්මය මේ දෙමෝපියෝ පෙන්නුම් කළ දරුව කෙරේ පවතිවා. ඔබට ලැබිච්චි සැපසම්පත් ගැන ඒ දෙමෝපියන්ට අනුව අඩුවැඩ වන්න පුලන් දුප්පත් පොහොසත් මධ්‍යස්ථාදී වස. හැබැ ගුණ සත්පුරස දෙමෝපියෝ මැදුරේ හිටියත් පැලේ හිටියත් කොතන හිටියත් එක හා සමානයේ. රට ලෝකෙ කොතනක දෙමෝපියන්ගේ සංස්කෘතික වෙනස්කන් තිබුණක තිබුණත් මූලික හැගීමමයයි. පරමාත ධර්මවසයෙන් නිරයෙන් නිදහස්සන්න නං මේම තමයි මේ දහම් මනිසිකාරයම තමයි පවත්තාගති උත්තේ. ඒ දෙ මෝපියෝ දරුවන් කරේ පෞවතින සතර්භක්ම විිහිරණ. මහාබ්‍රක්්ම. පුබ්බා චරියාති පූර්ු ආචාරය. සාමාන්‍යෙන් පාසල් ජීවිතය ආරම්භ කරන්ට මත්තෙන්. ශරීරයේ පිරිසු කිරීම පටන් දත් මදින මොහන සෝදන ඇඳුම් පැඳුම් අඳන්න පලදින. කතාහරන වචනේ පටන් කවුද නිවර දි කළේ. පූරහාචාරයෙන් දෙමෝපියෝ. දහමත් සිතට නගාගෙනම මෙෙනෙහි කරන්න. යම් දරුවකුටයි කරුණාවෙන් ආමන්ත්‍රය කරන්නේ. ඔබ පුංිකාලේ හදනකොට දෙමපියෝ පූරු ආචාරීෙන් හැට උගන්න පිරිසුදු කරන්න කොහොමද කටයුතු කළේ කියලා පහැදිලි. සමට දෙමෝපියෝ ආහාර ගනිමින් එම වෙහෙස මහන්සේලා. සමයට ඔබ අප විත්‍ර කරගෙන. නැත්තං ඔබට ශරීරයේ පිරිසුදුරගෙන යන්න ඕන වෙලා පුචි සන්දී. නැතන් දෙමෝපියන්ගේ සරීරයේම වඩාගෙන සිටිපු වෙලාවක ඔබ අපවිත්‍ර කළ. සමට දෙමෝපියෝ ඒ වෙලා කෑමකමින් සිටින්නත් පුළුවනනි. එවැනි වෙලාක පවා මුහුණට මුහුණ ලංකරලා සිපගෙන. ඔබෝ පිරිසිුදු කරලා. ඔබට බැන වැදු න්නේෑ. ඔබට සරහිෙන් ආමන්ත්‍රණය කරෙත් නෑ. දැ මේ සඳහන් කළේ ඇයි කරුණාවේ. දෙමෝපියෝ. ොට ො ික ංචි දරන්ගේ හැසිර ුව. අප විිත්‍රවෙන්න පුළුවන්. ඒ වෙලාක දෙමෝපියන්ට සැරකරනවද. පිළිකුල දක්වනවද. කෑගහනෝද. සමට දෙමෝපියෝ කියපු වචන තේරෙන්න්නය කියලා කියල තේරෙන්න කියන්න වැටහෙන්න කියන්න කියලා කෑගහනෝද. පුංචි කාල ඔබට අපිට උගන්නම්මල තාත්තලා. වරද්ද වරද්ද වචන ෑලි කොටස් කියන කොට මොන තරන් නිවරදි කරලා න තර ප්‍රශ ව ත්ත දන්න කිය හි නදේ. ඇද හැදන වැඩෙන අප දරුවන්ට බෞතික ලෝක න්ත්‍ර සූතර දියුණු වුණනාට ික හදවත්වල හැඟීම පෙන්නල දේලා. දහමත් ඒ ඔස්සෙම මතුකරන්ට ඕනේ. පින්නත්නේ පූර් ආචාරයෙන් දෙමෝපියෝ. කවුරු කවුරු පසු කලෙක ඔබට මොනවා කියලා මොනදේවල් උගන්නල කොහොම කටයුතු කළ සපුර සාචාරට ගරුන්ට ර කරන න. කවරු කර රංවල ඔබේ කැනට කොඳුරල කිවත් ම නුබට කැමැති හැමදාමින්නව කියලා. ජීවිතයේ මුලින්ම හදවතිම්. ලිංගතුකමින් කනට කොඳුරල කිවන අවංකෝම. නොඹමගේ වස්තුව හැමදාමින්ව කියලා සම්මුතියක් පමණය පරමාර්තයට හැමදාමින්න බෑ සියල්ල නිච්චුදු කනත තිලක්කැට හටත් නමුත් එහෙම අවංකොම සඳහන් කලානං ඒ අම්මයි තාත්තයි. යම් දරියකොට හැන්ටෝනේ. අෞුදු. දහත දහට විස්ස හෝ ආදී වසි ඔබ ලෝකය ගැන හොයන කොට අරමුණු සැකිලිමත් වනට බාහිර අර්මුණුත් එක්ක යඥම් පිරිස් ලං වෙලා අවංකෝ සඳහන් කලාට වරදක්නේ නමුත් මොනමොන දේකීවත් හැමදාමින්න්නෝ ම ඉන්න බයවෙන්න එපා එවැනි වෙලාවක දෙපවාාව ජීවිතයේ මුලින්ම. ඔබේ කන් දෙකට වදන් ඇහුණු අම තාත්ත ගැන අමතකවෙන්නට එපා දෙමෝපියො නොසල හරින්න එපා දෙමෝපියෙන් අවවාදකට පිටිපාන්න එපා ඇස් දෙකට හිතට කඳු ලක්්දේලා ඔබ තබන හැම පියවරක්ම සුමුදුු මල් පෙති මත නොව ගිනි අගුරු වලක් මත තබන බවට අමතක වෙන්ටත්්‍යබා. ජීවිත ගැන ගැමරින් දකිින්. පූර්වාචාරයෙන්. දක්මාති මාතා පිතරෝ පුබ්බා චරයාාති වුච්චරේ. ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා. ආහුනේය මන්හසල ආර ංගරත්නය වන්දනා කරන කොට ගර කරන කොට මතකයි ආහනය යෝ පාහුණේය. දුර බැහැරක ඉඳල දුස්කර කාලයකද නමුත්. ගෙනවිත් පූජා කරණඩ සුදුසුයි ආහුණනය ගුණය දෙමෝ පියනොත් ඒ වගේ. විදේශක හිටියත් දුර රටක හිටියත් මේ පුංචි රටේ කොතනක හිටියත් කළේ යුතු දේනම් කළිතුම වෙනවා. සමහර තැනකොට රැකියාව බොහෝ යුතුකම් කටුතු තියෙන්ට පුළුවන් ඒවුත් වටනය තුළින් ලංගතුකම කරුණ මෛත්‍රය අවෝධය තුළින් ඒ විසන්ඳගෙන. දෙමවපෝ වෙනවෙන් දුස්රකාලයකද දුරු කතරක හිට නමුත් ඒ දෙමෝපියෝ පෝෂණය කළ යුතුවෙනවා. පජාය අනුකම්පකා ප්‍රජාව කෙරේ සත්‍යයන් කෙරේ මේ තරන් අනුකම්පාව දක්වන යම් කෙනෙක් ලෝක මනස්සයෝ සුදු කළුදුඹරු මොන පාන්ටිින් පේෙන්න්න හිටියත් රීරයේ පුරා ගනාගෙන යන රුදුරේ රතු පාටයි. අම්මා කෙන වගේ හදවතේ කතාව දරුවන් කරේ ලෙංගතුකම. පියක නුගගේ අපපච්චි කනුගේ හදවතේ ඇතිවන කතාාව ලෙංගතුකම වගේද කියලා ඔබේ හිතට දැන ටෝනිය. දැන් ඒ අදහස ඒ ගාතාරත්නය සඳහන් කළා. බහුකාර සූත්‍ර දේශනාවෙහි. තථගත බුදුරාජාණන් වහන්සේ දේශනා කරනව පිවත්නී බොහෝ උපකාර ඇත්තෝ ගැන සඳහන් කරනකොට සබ්‍රහ්මක සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන. බොහෝ උපකාර කරන කතාව ගැන සඳහන් කොළොත් සබ්‍රහ්ම සූත්‍ර දේශනාවත් ඇසුරු කරගෙන. මේ ලෝකයේ. උපකාර කොට දැම් මම කරපු උපර අවසන් කියල එහෙම හිතන්ට නොහැකි නුසුදුසු දෙදෙනෙක් ඉන්නවා. කවුදේ දෙදෙන. ඒ මම සහපියා. බොහෝම උපකාරයි. ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරු. මේ ලෝකෙට බිහිකර පමණක් නෙමේ. බිහි කළ දාළගියා පමණ එහෙම කලාතුරෙකින් ඉන්න පුළුවන් නමුත් සත්පුරුස ගුණුවන්ත කියන වචන දෙක පාච්චි කරනවා ඒ සත්පුරුස ගුණුවන්ත දෙමවපියෝ. බි කල ආරක්ෂා කල මෙැසි මදුරුවකුගෙන් පවා මගේ දරුවට විපතක් වෙන්ට පා කියලා. අපේ සංස්කෘතිය තුළ කිරිටික රත් කරලා පොන් නිස්සෙල්ලා ඉස්සල් අතටරගෙන දිවට අරගෙන රස්් නෙද කියලා. ඕනම කෑමත් දෙන්න ඉස්සෙල් තමන් ඒක රස බල වසක් විසක් නොවෙන්න. හොඳමදේ හොඳමදේ ගත සරසල තමන්ටත් ඇඳුමක් නැතුව ප්‍රසන්න ඇඳ නැතිව දරුව සරසල ප්‍රසන්න ඇඳමක හැ බැලුවන. ලෞකික කතාවක් වගේ ඇහෙන්නේ හැයි පරමාත ධර්මයට හිතවමු කරගන් ඕනෙ. මගේ පුතාාලොකු මහත්ත එෙක් වෙනවා කියලා. මගේ දුව ලොකු ඕෝන කෙනෙක් වෙනවා කියලා.ඒ අහිංසක අම්මා ක නෝගගේ පියක නෝගේ ආපාද කම්මෙලුවට ිහි කළ පෝෂ්ණය කරන රකින හැට. ප්‍රර්මාත ධර්මකතාමා සඳහන් කලාමිස්කඳ පංචකය. අනිචදු කනත තිලක් නටත් හේතුම් ප්‍රත්්‍ය කරගෙන සක්ස්සුනාවගේ හේතුන්ගේ විසිරයාමෙන් නැතුවයෙන. සම්මුූතියට පමණයි මෝබ අම්මතාත්ත දුව පුතා වාමයා බිරිඳ. සත්ත පුද්ගල සංඥාව. පරමාර්තවස මත් නෑ ඔබත් නෑ දුවත් නෑ පුතත් නෑ කිසිවෙක්කෝ කිසිවක්නේ. මෙතන පවතින හේතුක් ටිකක්. හේතු හටර්ගෙන බිඳී ැව යනවා. අවසාන සු්ඥතයි උපාධන කරන තදිින් ඇලෙන්න්න නුබ මගේමයි මයි ස්තරයි සදා කාලිකයි කියලා ඇලෙන්න්න බැඳෙන්න්න වෙනශසන තැන ගැටෙන්න කිසිවෙක්කෝ කිසිවක්නේ ඒ ප්‍රමාර්ථ ධර්මය පැහැදිලින. ඒ මත්ත පවත්තා ගෙන සිත පුහුණු කරගෙන. ලෝක ජීවිතයේ තුළ ඇවතුම් පැවතුන් තොල ගුණ බරම්මා කෙනෙක් පිය කෙනෙක් දරුව ගැන හිතන ආකාරය ඔබට දැන් දැනෙනවා ආපාදකා පෝෂකා. තබන්ට පුළුවන් ඉහැලම ප්‍රසන්න නමතියන්න උත්සාහ කරනවා. ඒ පාසලක් හොයල දෙෙන්ට අපේ රටේ සංස්කෘති යනවා. දෙමෝපියෝ සමහරවිටක සුදුසු කරුණක් නෙමේ නමුත් සමහරතැනක සතරපායත් අමතක කරලා යඥන් දේවල් කරලා. මමට මොනවිතක් වුණත්. මට ොපනු ලක පෙන්ෙනල දරුවට. මට බැරිවේච්චු ගත්කම විභාගාධය සමත් කල මගේ දරුවගේෙන්න්න ඕනේ. මොන විපතක් ඇවන සසරෙත් මගේ දරුව වෙනුවෙන් කෙලෙ. ඒ අදහස වැරදි නිවරදින නමුත්මාමේ සඳහන් කළේ. එතනින් හරි දරවක හෙවුක් නොබලගේ අම්පච්චි මොනමගේ දකළ හිතන්න. දෙම වපියන්ට එතන විසඳන්ට ඕනේ ඕ. මේ තාවකාලික මොුණ ගැහීමත් දිගු සසරගමනය. දරුවන් වෙනුව මොනක් පස් පෞවකරන් එපා. සතරපාය හදාගන්ටේ පා. කළ හැකි නිවරදිම මාර්ගේය තුළ ධර්ම මාර්ගය තුළබ පිහිටන්න. ධර්මා බලය ශක්තියක් එක්ක දරුවගේ උගත්කමේක සුදුසු තැන සුදුසු ආකාරයෙන් සකස්යනවා හැබැෑවටම නොවනු මානය. සංසාරගමන පින කාටවක් වහන බෑ මතු කරගටෝනේ. ඔලුව අල්ල ගලේගැහුවත් ඒජීවිතට විපතක් කරට බැහැ කියනවාවගේ පින ධර්මශක්තිය මතුවෙනවා පින්වත්න්නේ. අපේ රටේ වුනත් බොහෝ උගතුන්ගේ මුල කොතනද කිය හොයිල බලන්න. සමහට ගමේ පුංචිම විද්‍යාලයක් පාසලක් වෙන්ට පුළුවනි. මයි සාමාන්‍ය අදහසක් පෙන්නුම් කළේ ප්‍රමාත ධර්මකතා මෙනුම් කළ පස් පවකට යා යුතුවෙන්නේ නෑ. කෙසේ වෙතත් දෙමෝපියෝ දරුවන් වෙනුවෙන් හිතන ආකාරය සම්මුතිය පවත්නා ලෝකය තුළ මා පෙන්නුම් කල දහමට මතු කරගන්න දරුවන්ට කළ ආරාධනාවක් අම්මා කෙනෝගේ පිය කෙනෝගේ කතාව. සුප්පවාසාාවන් සීවලේ හාමුදුරුවෝ ගැන. බුදුරජාන් වහසට සඳහන් කළ වෙලාේ. මේ වගේ දුක්විඳලා තවත් දරුවන් හදෙනෙක් නමුත් ලබන්ට කැමතිතයක පෙලාවේ. බුදුරජාණන්සේ දේශනා කළේ මේ අස්ශෘතව පෘථක්ජන ලෝකයේ අසුභ අරමුණු සුභභාවයෙන් ජැනීමත්. අප්‍රිය අරමුණු දුක්දන අරමුණු ප්‍රිය ස්වභාවෙන් සැපස්වභාවෙන් අරමුණු ගැනීමත් මේ ලෝකස් ස්වභාවේ කියලා. නමුත් පර්මාත ධර්මයක් දැකගෙන. ලෞකික ජීවිතය දරුවෙන්ුවෙන් නිවැරදි මඟකට යොමුවෙලා. ඔබත් දුගතියෙන් වලකින් සුගතිය උරුම වෙන්න නිවම මඟ අරමුණ කරන තැනකටත්. පත්ෙන්ට ඕනනි පින්වත් දෙමෝපියන්නේ යට හේතුව මුණ විද්‍යආවිශක්තියක් කර්මශක්තියක් කවුරු වරගෙනාවද කියලා දන්නේ. දරුව නමුත්වඔවුන්ට ජීවිතයක් තියෙනවා. අඩුමතර්මේ ආවාවි වහා විදේ සධ්‍යාපනය උගත්කම් ඔස්සේ හෝ ඕවුන් දුර බැහැරකටයනෝ ඔබෙන් ඇත්තෙනවා දරුවන්ගේෙන් ඔබ හෝ ඇත්තෙනවා. ඇත්තනෝකිීවේ ආයුශක්තිය කෙලවර යන්ට වෙන. ධර්මාබෝධීෙන් තොරවුණොත් ෘුස්නාව මතු වුණන සතරපායි විේම පේතු විසේ මතුවට පුළුවන් පැදිලි කලාා යුත්තුකම් කරන්න රැකවරණය දෙන්න. ධර්මය මත පිහිතා සිටින්න. ඔබ ඒ හැම වෙලාවකම. මගේ දරුවන්ව ධර්මාණුකෝලව හැදවා ම මේ කන්න බොන දෙන දෙයක් හරි හිතුවිලිහරි ඇතුන් පැවතුන්නේ සසාහරි. මගේ දරුවන්ට සසට ගිනිබෝල අරගෙනයන්න ගින්ද අරගෙනයන්න. මම උරුම කලේ නෑ කියලා ඔබ හිත්වලට දැනෙන් ටඕන. මනිිසි තිවුණන ධර්මාණුකූල දෙයක් මගේ දරුවන්ට දි්‍ය අෞෂ දෙයක් වගේ දුන්නේ කෙන තැනකදනින් ඕොනය. ආපාදකා පෝෂක. ඉමස්ස ලෝකස්ස දස්සේ තාරෝ මේ ලෝකෙ පෙන්නල දුන්නා. හොඳ හොඳ හැටියට නරක නරක හැටිරි දෙමෝපියු අවංකෝම ඒදේකරන සමහර රුණ දරුවන්ට දෙමෝපිය අවවාද කරනකොට ඔවුන් සමහට ගැටෙන්න්නේ යනවා නැෑදේ පුතේ. පුර ගුවන් තම කෙක් ඔට වැරදක් ට දෙන්නේ. තතාගත බුදුරජාණන් වහසේ දේශනා කලාමගේ අකුසලයෙන් බැහැරවෙන්න. කුසලේට යොමුවෙන්න. අකුසේ යහපතක්නම් අකුසලේෙන් ැහැරවනිය පෙන්වා දෙන්නේන. කුසලේ ඔබට අයහපතක් නම් කුසලේට එන්න කිය කියන්නේ. කුසලේ යහපතක් කුසේ වැරදක් සත්පුර ගුණනමන්ත ෙම පො හන්ඩල්ල වැලපිල සමහර විටකෑ හල කියන්න දරුවනේ. ඔබට ඒ අදහසින්. තාව කාලිකෝල්. ට දනුනත් පැනිරසක් වගේ යහපතක් වගේ කියලා තමන්ගේ අදදකං වලින් ජීවිතය අත්දැකින් වලින් මේ පැසුනු හිසක් ඇතිව එඒ දෙමෝපියෝ කියන විදිට නඹල ටවවාද කරන්න විපතක් වෙන්ටි සෙල්ලා. සියල්ල සිද්ද කල්ල නුඹල වරදගත් ොත්කුමද සිද්ධවෙන්නේ. ඒනිසයිම නුඹල ටවවාද දෙන්න කළ සඳහන් කන දෙමෝපියන්ගේ ජීවිත ගැන ඔබ දකින්න. එහෙත් මේටික තේරුම් ගන්න කොට ඔබ දෙමෝපියෝොන් මේ ලෝකේ නැත්තං පස්චත්තාප වෙන් වෙන. එනිසා ධර්ම මනිසිකාරයෙක් ළමාතවරන මද්‍යම වයසිදලලා දෙමෝපිියෝ ජීවත සිටින කාලේ තුළම ඔබට තේරුම් ගත්තොත්. ඒ දෙමෝපියන්ගේ ඇස්සැරීතියන කාලේ තුළ ධර්මාණුකූලෝ ජීවිතය පාත්ත ගත්තොත් ඔබට මන තරන් සැන්සිල්ලද මේ දුනනාට පසුව හඬන්න වැලපෙන්න ගෙඩිගිවල් ගනොට වඩා සත්කාර චාරිීත්‍ර ඉහලින් කලාට වරදක්නේ නමුත් ජීවිතය පාත්තන කාලේ තුළ ධර්ම මනිසිකායත් ඇති කරගන්න ඇතුව හඬන වැලපෙන ලෝක නම් ගැටි කැට න හො තද ඇලිීමෙන් නං ජීවිතය පාතන අවසාන චාරිත්‍රවාරිත්‍ර ඉහලට කරත්. මරින්මතු ඊළන්ගේ ඒම ොතෙම සකස් වෙති ජීවිතය දුගතියක් නං ඇති පෝචණය මොකත් හඩා වැලපුනත් ප්‍රෝචනයක් තියෙනවද. ජීවිතය ගැන දහන් දකින්න.මනිසා කළ යුතුයුතුකම් තිබෙනවා. අ අන්නේන අතපානේන වත්්‍යේන සයිනයනච්ච උච්චාධයෙන් නහපනේන පාදාානන් දුවච්ච. දෙම ෝපියෝ වෙනුවෙන් සාමානලෙසින් දැක්ව ආහාරපානාධීින් ඇඳුම් පැන්ඳුම්වලින් නාවල ඇඟපත අතුලල සුද්ධ කරලා ගරු කරලා දෙමෝපියෝදි ළඟටෙනකොට නැකිටලා මේ ආදීසේ ඒ ඔබට වැටහෙන්ටෝනේ ඒ යුතුකම් කොහොමද කරන්නේ කියලා. මේ දේවල් සිද්ධ කරලා නමස්කාර කල ගරු කරන්න ඕනේ. පුංචිකාලේ පමණක් නේ නිදාග ස්සේ අම්මට තාර්ත්තට. මස ේ කත් දධි රවාලින් ිත්වායික වදඳන්නන්නේ දෙමෝපියෝ ජීවති න ඔබ දැනට වයස හැට හැත්තෑ සුව න ීත්ව සිටින දෙමෝපියෝ ඉන්නවන අරවගේම වන්දනා කරන්නට. පුළුවන් කමතිබ අඩුගාන හිටං වකත් වදනා කරන්න පුළුවන් කමලැබෙන්න්න. සත්පුරුස දරුවෝ. ෞුදු සීයක් දෙමවෝපියෝ රමත තබාගෙන සියලු සත්කාර කරමින් බෙන ඇසක් වගේ සියලු රනිින් මුතුමැනික් වලින්ම් මහොලෝො පුරවාගෙන සත්කාර කළත්. උතුම්ම සත්කාරයනං. ්‍රදහ කඳවා ගැනීම. සීලේට චාගේට ප්‍රඥාවට කැඳවා ගැනීමම්. දෙමෝපියෝ සැදහැතිනන් සිල්වන්තනන් චාගය නං තයාගේ නං මේ පරමාර්ථ ධර්මය තේරුම් ගන්න අනෙචිදු කනත්ත තිලක්කනේ තේරුම් මරගෙන අරෂ් ෑංග මාර්ගය අනුගමනය කන මගක සිටිනවනම් ඔබත් ඒ මඟ දෙමෝපියන් සමගින් ගමන් කරන්න ඕනේ එහෙම නැත්තං දෙමෝපියෝ ශ්‍රද්ධාවට කැඳවන්න ඕනි. සීලට කැඳවන්න ඕනේ. අඩුප පාඩ තියන නම් නපුකං කලයවතු වෙන්නේනේ. හිත දිීතුන් ධර්මාණුකූලපේ සඳඟ උපක්කම දාතුකෙන වචනයා සම්ම ප්‍රයෝගයෙන් දහමට නැතු කරන්න. දහම්පදයක් ඇහෙන්න සලස්සන්න. පස් පවින් වලක් වන්න. ඒවගේම විහාරකට කැඳව ගන්න. කල්‍යයාන මිත්‍රයන් වහන්සේල්ලාගේ ආශත්‍රේ ලබාද දෙන්න. කල්්‍යයානවමන්ත ගී ඇත්තන්ගේ ආශ්‍රේ ලබා දෙන්න. ීවත් ඉන්න කාලේ සිහිහ තියෙන කාලේ ගිලංගුණට පසේ සෝගෙනයන්ට පමණක් නෑස්තිවල සිටි නැතුව සිහිය බුද්ධිය තිය කාලේ නැටන්න හැකිතා අදුරට නීරෝගේ සිටින කාලයේ පටන් සද්ධාවට සීලේයට චාගේට ප්‍රඥාටලං කරන්න එක ටුපකාර කරන් එහෙත් ඔබත් එකතුවෙන්න ඕනේ. ඔබත් එකතුවෙල දෙමවපියන් සමගින් ඒ මඟ ගමන් කළොත්. වන්නත්නී දෙමවපියන් වෙනුවෙන් ඔබ ලෞකික ලෝකෝතර වසයෙන් සැනසෙන මඟකට විතය සකස් කරගත්ත වෙනවා. සිදුහත් ය සෝදරා සුදෝන් මහරතුමා යසෝදරා මේ ආදී සියලු දෙනාම සම්බෝධය අරමුණු කරගෙන ගමන් කළ බෝධි සත්්‍යයන් වහන්සේට උපකාර වූ අය. දෙමවපියෝ දරුවෝ සාමි භාරයාය ආදිවසිෙන්න් සීලු දෙනාත්. මේ හමෝජීවිතේ දුගතියලක්වාගෙන සුගතය උරුම කරගෙන නිවනම අරමුණු කරන්නට යයි රාධනා කරමින්. හැමටම වතුම් චතුරාද සත්්‍ය ධර්මාවබෝධයෙන්. මනිවන් පිණනිසම උපනිශ්‍රේවේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ආකා සටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දකා ප්ඥන්තං අනුමෝ දෙෙත්වා චිරංරක්හන්තු සාසනං චිරංරක් laboratorioන්තු දේසනං චිරංරක්හන්තු लोकसासनं रागखयो निफनम्